අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය යොමු ප්‍රති සිරස්තල වෙත අද මැදම රාත්‍රියේ සිට ඉන්දන මිල පහලට ඉඩම් පනත ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් දයාසිරිට උත්තර බස්නාහිර පළාතේ හදිසි රථවාහන වැටලීමක් ඉන්දියාව ගෙදර යවා නව ශ්‍රීලන්තයේ අවසන් තරගයට පෙට්‍රල් ඇතුළු ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමා තිබෙනවා. ලෝක වෙළඳපළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමිනුයි රජය මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් අඩු කර තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 136ක්. රුපියල් 164ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 159ක්. සුපිරි ඩීසල් ලීටරයක්ද රුපියල් 5කින් අඩු කර තිබෙනවා. ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් නැති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. तेल मिल सूत्रीय पलमुरट पसुगी वसरे मे मसे हदुनवाद नवस्थावे सैम मस दिखकट पशु एलबेन पसुन दिन मिल संशोधने किरीमट तीरने किरुणा एहत लोक विलदपोले इंधन मिल निरंतर विनस्वन बेवीन एहि वासीय पारिभोगिक जनतावट लबादी मे अरमुनीन सत्यकट वरक मिल संशोधने किरीमट योजना उद प्रायोगिक गेटलु सलकीलट गनमीन मसकट वरक इंधन मिल संशोधने किरीमट तीरने किरुणा පසුගිය මාසයේ මිල සංශෝධනය වන අවස්ථාවේ ඇමරිකා ඩොලර් 74ක්ව පැවති බොරතෙල් බැරලයක මිල අදවන විට ඇමරිකා ඩොලර් 65 දක්වා අඩු වී තිබෙනවා. ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර මහතා පොරොන්දු වූ පරිදි තෙල් මිල අඩු කිරීමට මිල සූත්‍ර කමිටුව තීරණය කළා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ තුලින් ආණ්ඩුවේ විශ්වාසය කඩ වූ බවට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැන්නා. මෙම විවාදයේ හෙට දිනේදීද පැවැත්වීමෙන් අනතුරුවයි ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ. කෙසේ වුවද අද දිනේ විවාදයේදී අදහස් දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැතිකමින් පාර්ලිමේන්තුවේ ඝනපූර්ණයේ පිළිබඳවද ගැටලුවක් මතු වුණා. රට තුළ විශාල රාජකත්වයක් නිර්මාණය වී තිබෙනවා. සමාජයන් ඇතුළ එකිනෙක අතර සැකය කෝපය වර්ධනය වෙමින් තිබෙනවා. ඒ නිසා මෙම ඝාතනයට අපරාධකරුවන් දෙන්නෙක් ඉන්නවා. එක් අපරාධකරුවෙක් තමයි මෙම ඝාතනයට අහුල් වී තිබෙන්නේ. මෙම ප්‍රහාරයන් එල්ල කිරීම සඳහා සැලසුම් කරලද, සැලසුම් දියත් කරලද, ප්‍රහාර එල්ල කරලද කණ්ඩායම මෙම ඝාතනයේ ප්‍රධාන අපරාධකරුවන්. මෙන් අනිත් අපරාධකරුවන් තමයි මේ ඛේදවාචකයේ සිදුවෙන්න ඉඩදී තමගේ වගකීම මුළුමනින්ම අත්හැරන ලද තමගේ ජනාධිපති ධුරයත් තමගේ අග්‍රාමාත්‍ය ධුරයත් තමගේ කැබිනට් මණ්ඩලයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හැටියට තමන්ට තිබෙන වගකීම් පිළිබඳ කිසිදු සැලකිලට භාජනය නොකොට ඔහෙ මෙම සිදුවීම සිදුවෙන්න ඉඩදී නිහඬව බලා හිටපු ආණ්ඩු. එතකොට මේ විශ්වාසභංග යෝජනාව දිහා බැලුවම ආරක්ෂක ඇමතිවරයාට වගකීමක් නැහැ. ඔක්කොම තීරණ අගමැතිතුම කැබිනට් මණ්ඩලයේ මන්ත්‍රීවරු මේක හිතාමතා කරපු එකක් අගමැතිතුමාවයි අපිවයි කැබිනට් මණ්ඩලය බාරු වෙනවා. මේ රටේ ජනතාවට අයිතියක් තියෙනවා දැනගන්න තීරේ පිටිපස behind the scenes මොකද උනේ කියලා. තේරීම් කාර්ය සභාව පත් කරපු නිසා තමයි අපි දැනගත්තේ මේ තානාපතිකමක් මේ එක සැකකරයෙකුට ලබා දෙන්න උත්සාහයක් ගත්තා කියලා. කාර්ය සභාව නැත්තම් ඒතරතුර එනවා සාරාන්ට තමුන්නාසලා මුදල් දුන්නා කියලා හෙලිදරව් වෙලා තියෙනවානේ. දැන් ඒක ඒකට අපි හිටපු ආරක්ෂක ලේකම්ම කැඳවන්න අදහසක් තියෙනවා. දැන් සරත් පොන්සේක මැතිතුමා කියලා තිබ්බා හිටපු ආරක්ෂක ලේකම් ජනාධිපති අගමැති කැඳවනවා කියලා. ඉතින් මේව තමයි තොරතුරු කියන්නේ. මේ විශ්වාසභංග යෝජනාවට එක දෙය තමුන්නාසලා කරන්න පුළුවන්. මේ ජිහාඩ් සටන් කරුවන් ගැන තොරතුරු හොයාගෙන ඔවුන් මෙල්ල කරන්න මර්ධනය කරන්න බැරි වෙලා තියෙනවා නම් තමුන්නාසලාට කියන්න තියෙන්නේ මෙයා කුල්පා කියලා විතරයි. අපි තමයි වැරදිකාරයෝ අපෙන් තමයි මේ වැරද්ද උනේ. නිසා දේශපාලනඥයා වගකීමක් තියෙන දැනගෙන හිටපු කට්ටිය. කෙලිම මේ IGP-ටයි ඩිෆෙන්ස් සෙක්‍රටරියටයි විතරක් දාලා මේකෙන් බේරෙන්න හැකියාවක් නැහැ. පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසිකයන් දඟලන බොහෝ දෙනෙකු මේ දවස්වල අපිට දකින්න පුළුවන්. ඕන නිදාන්නේ මේක තමයි නියම වෙලාව කියලා. ඒක නිසාමයි ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළා තියෙන මේම විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවක් විදියට අපි පරාජය කළත් එහි තියෙන වැදගත් කරුණු පරාජය නොකළ යුතුයි කියන්නේ. විපක්ෂයක් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයට ප්‍රස්තාවරයකට ආවා
ආණ්ඩුවට විරුද්ධව කියන ඕනම විශ්වාස භංගයකට අපි සහයෝගය දෙනවා කියලා. ඒ නිසා විපක්ෂ නියෝජනය කරන බොහෝ පක්ෂ මේකට සහයෝගය ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේ විශ්වාස භංගේ ගේන්න ඕන ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි මේ රටේ ජනාධිපතිවරයාට විරුද්ධව මං හිතනවා දෝෂ අභියෝගයක් ගේන්න ඕන. මොකද මේකේ මූලික වගකීම යන්නේ මේ රටේ විධායකයන්ට. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 100කට අධික ප්‍රමාණයක් තිබියදී ආවම මන්ත්‍රීවරු 75ක් අවශ්‍යයි. ඔබතුමාලා ඇයි ජනාධිපතිවරයාට විරුද්ධව දෝෂ අභියෝගයක් ගේන්නේ නැත්තේ? කීයක වැඩක් නැහැ. අපි 750 කොහෙලා දෙනවා? අපි 75 දෙනවා. මං අත් දෙකම උස්සනවා. විශ්වාස භංග විවාදයේදී අදහස් දැක්වීම සඳහා අද පස්වරු වන විට විපක්ෂයේ මන්ත්‍රීවරු නොමැති තත්වයක් සභා ගර්භයේ උද්ගත වුණා. එමෙන්ම විපක්ෂයේ යෝජනාවක් වන මෙම විශ්වාස භංගයේ විවාදයට එක්වීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු නොමැති කමින් ගණපූර්ණයේ පිළිබදවද ගැටලුවක් මතු වුණා. එහිදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සභාවට පැමිණ ගණපූර්ණයේ සිදු කළද විපක්ෂයේ කතිකයන් නොමැති කමින් විවාදය ඇන හිටියා. රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කැටුම් පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ සිදු කළ ප්‍රකාශය සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ එම පනත් කැටුම් පත ගැසට් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව බවයි. පැහැදිලිව මේකෙදී මම කියන්න කැමතියි මේකේ අනුමැතිය ලැබුණේ නැහැ මේ අමාත්‍ය මණ්ඩලේ. මේකට විශේෂයෙන් අධිකරණ ජනාධිපතිතුමා විශාල සංශෝධන ගණනාවක් ගෙනාවා. දැන් වෙලා තියෙන්නේ මේ සංශෝධන නැතුව 2019/3/22 මේක ගැසට් පත්‍රයක් මගින් පළ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ ජනාධිපතිතුමා ඉඩම් පනත් කෙටුම් පතට ඇතුළත් විය යුතු බවට නිර්දේශ කර ඇති සංශෝධන මෙහි ඇතුළත් බවයි. නීතිපතිවරයාගේ උපදෙස් අනුව අමාත්‍ය මණ්ඩල අනුමැතියද සහිතව පාර්ලිමේන්තු කමිටු අවස්ථාවේදී පනතට ඇතුළත් කිරීම සඳහා කටයුතු කර ඇති බව නිවේදනයේ සඳහන් වේ. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ විදේශකයින්ට ඉඩම් පැවරීමේ හෝ විකිණීමේ කිසිම යෝජනාවක් හෝ කොන්දේසියක් ඇතුළත් වී නැති බවද එම නිවේදනයේ සඳහන්. එය ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර ආධාර ලබා ගැනීම සඳහා වන ගිවිසුමක් පමණක් වන අතර ඒ යටතේ ව්‍යාපෘති ගණනාවක් සඳහා ඇමරිකාව මුදල් ප්‍රතිපාදන ලබා දීමට නියමිතයි. ඩොලර් මිලියන 350ක් ඇස්තමේන්තුගත ප්‍රවාහන ව්‍යාපෘති සඳහා අපේක්ෂිත ආර්ථික ප්‍රතිලාභ අනුපාතය 19%ක්. ඒ මකින් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල නගරපද හා පළාත්පද ප්‍රවාහන පහසුකම් දියුණු කිරීම වැඩපිළිවෙලේ අපේක්ෂාවයි. ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියක්ද අනෙකුත් ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද යළි රැස් වුණා. එහිදී සාක්ෂි විමසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන්. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පෞද්ගලික නාලිකාවක දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමින් ජනතාව තුළ සැක මතුවන ආකාරයෙන් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ මන්ත්‍රීවරයාගෙන් මෙහිදී ප්‍රශ්න කෙරුණා. අජමුදවුට්ලි විශාල අර්බුදයක් තිබුණානේ. ඒක එක ගිහිල්ලා බැලුව කට්ටිය නෑ. සහ වෙනත් නැත්තම් වෙනත් ප්‍රශ්නයක්. ඒකේ කට්ටියක් හිටියා අපි දන්නවා කවුද හිටපු කට්ටිය කියලා. ඒ නිසා ඒකට ගැහුවේ නෑ. ඒතකොට ඇයි තාජ් හෝටලෙට ගහන්න නැති වෙන්නයි? හරි. තව හෝටලෙකට ගහන්නයි මොකක් හරි ක්‍රමයක් තියෙන්න බෑ. ඒක ඒක අලුත් තොරතුරක්. ඒ කවුද ඒක අපි පහුවලා කියන්න මොකද හේතුව කියලා. නෑ නෑ ඔතුමා කියන්න. කවුද ඒක ඇතුලේ හිටියේ? ඇයි ඒකට ගැහුවේ නෑ? ඒක ඒක කියන්න. ඔ නෑ මම කියන්නේ දේවා ඒවා මේක නෑ හරි හරි වැරදුනා. මම කියන්නේ මේවා මාධ්‍යයකට ගිහිල්ලා යම් කාරණයක් කියවහම ඒකේ සත්‍යතාව සහ ඔබතුමා මේ වෙනකව දැනුවත් වෙලා තියෙන කාරණේ පිළිබඳව අපිට දැනගන්න තමයි මේ කාරණේදී ඔබතුමා විශේෂයෙන්ම අපිට ආරාධනා කරේ. මේ වගේ රූපాయని සංවාදවලදී යම් යම් ප්‍රශ්නාරණයට අපිට ඒකට අවශ්‍ය කරන උත්තර දීමේ තමයි මේ කොටස ඔබතුමාලා තෝරගෙන තියෙන්නේ. මම කියන්න කැමතියි අත්වශයෙන් අපිටත් ප්‍රශ්නයක් තිබුණා. ඇයි තාජ් සමුද්‍ර හෝටලේ මේක මේ බෝම්බි පිපරුන් නැත්තේ කියලා. මම අහන්නේ මේ නිවේදකයාම ඔබතුමාලම හොයලා බලන්න කියලා. මොකද හේතුව ගවේෂණශීලී මාධ්‍යයක් නම්. එයාත් දැනගන්න ඕනේ නම් ගිහිල්ලා හොයලා බලන්න කවුද මේ වෙලාවේ මෙතන හිටියේ කියලා. ඒතකොට එතන හිටියද කවුරු හරි නැත්නම් කවුරු හරි එතන පුපුරන් නැතුව නිකන් තිබුණාද නැත්නම් ඩෙටනේටර්ස් පත් වෙන්නේ නැතුවද තිබුණේ අනිත්නම් වල පත් වුණාද ඒක ගිහිල්ලා කොහමද දෙහිවල පත් වුණේ මේ සම්බන්ධව අපිට ප්‍රශ්න තියෙන හැම මිනිහෙක්ම මේ ගැන කතා කරනවා. ඒ නිසා තමයි මම මේ සැකය මතු කළේ. මොකද හේතුව මේ ප්‍රහාරය පිටිපස්සේ තවමත් මේ කමිටුව විසිනුත් සමහර කාරණා හොයාගෙන යනවා. ඒ වගේම තවත් පරීක්ෂණ කණ්ඩායම තවත් හොයාගෙන යනවා කාරණා විවිධ අතරංගුට ගන්නවා. ඒ නිසා ලංකාවේ ප්‍රධාන හෝටල් දෙකක තුනක බෝම්බ පිපිරෙන්නත් තව එක නොපිපිරෙන්නවත් හේතුව මොකද්ද කියලා අපේ ආරක්ෂක අංශෝ නැත්තම් මේ කමිටුවෙන් හරි හොයලා බලන්න ඕනේ කියලායි මම විශ්වාස කරන්නේ. ඒ නිසා තමයි මම හිතන්නේ මේ කාරණේ ඔබතුමාලා ගත්ත එකට මම ස්තුතිවන්ත වෙනවා.
පොලිස්පතිතුමා දැනුවත් කරලා ලිඛිතව දැනුම් දීමක් කරලා තිනවා මේ වගේ සිද්ධියක් වෙනවා කියලා. නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම් දීමක් කරලා තිබුණා. නෑ ඒ සිද්ධිය සම්බන්ධයෙන් මට කිසිම දැනුවත් කිරීමක් කරලා තිබුණේ නෑ. ඒ ලිපි ලේඛන ඔබතුමාට ලැබුණ නෑ කියන එකයි ඔබතුමා කියන්නේ. ලැබුණේ නෑ. සීදීයානි කරගත් රස්තවාදී සහරාන් එයා එල්ලීම සඳහා වරෙන්තුවක් තිබුණා කියලා 2017 මාර්තු ඉඳලා. ඔව්. දින දින වරෙන්තුවක්. ඒ කියන්නේ प्रगति संबंधी गुणवा මගේ අවධානයට යොමු වෙන්නේ ඒ අරින්න මේ සහරාන් කියන ඒ චරිතය ගැන එච්චර විශේෂ අවධානයක් ඒවකට තිබුණේ නැහැ. එයා ත්‍රස්තවාදී කටයුතු කරගෙන යනවා කියලා කොහෙවත් බුද්ධි තොරතුරක්වත් ඔබතුමන්ලට ඒ පැත්තේ ආවෙන්නේ නැහැ. ලැබුණ නැහැ. පලාතේම බුද්ධි නිලධාරීන්ගේ සම්බන්ධිනු විශේෂ සාකච්ඡාවක් මම තියලා තියෙනවා කාර්තුකරසරයක්. ඊට අමතරව දිස්ත්‍රික් භාරයේන ASP මහතුරුන්ට විශේෂයෙන් නියෝග කරලා තියෙනවා මාසිරසරයක් තමන්ගේ බුද්ධි නිලධාරීන් කැඳවලා සාකච්ඡා තියලා මොන තොරතුරු තියෙනවා නම් विशेष मत वार्ता कर वार्ता सियाल मित्र में ये किसीम वार्ता अभी तो तस्तवादी हो गोवागे बर्फदल प्रचंडकारी तत्व वार्ता है රට ඉදිරියට ගෙන යා හැකි ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමට කැපවී කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රීලංකා නිදහස් පොදුජන පෙරමුණින්ද වර්තමාන ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරණයට තරඟ කරන්නේ නෑ අපි තාම සාකච්ඡාව තුලන තියෙන්නේ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් එකතු වෙනවා. මේිට පෙර කරන ලද සාකච්ඡාවල අවසන් අදියරයට එනකොට ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නම හොඳයි කියන ස්ථාවරයට පක්ෂ දෙකම එකඟ වෙලා තියෙනවා. එතකොට මේ පිළිබඳව අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරලා නෑ. ඒකත් අපි කියන්න ඕනේ. ඒ නිසා අපිට පක්ෂය නම මොකද්ද කියන එක ලකුණ මොකද්ද කියන එකට වඩා වැදගත් වෙන්නේ මෙතන පොදු සන්දානයක් හදලා රටේ අවශ්‍යතාවය ඉටු කරන එක. බුලත් පොහොට්ටියෙන් හරි ඇවිල්ලා අපි රට දිනවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපේ රට ගොඩනගන රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩුවක් අපි නිර්මාණය කරන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි ඕන කැපකිරීමක් කරන්නත් කැමතියි. අපි හැමදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනියම මැතිවරණයට ඉදිරිපත් වෙලා නැහැ. පෙරමුණක් සන්දානයක් හැටියට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ඒකාබද්ධ වෙලා සියලු වාමවාදී ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කරගත්ත රට වෙනුවෙන් පුළුල් සන්දානයක් හැදීම තමයි අපේ ඒකායන ප්‍රාර්ථනාව වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකීය තරුණ පරපුර සතු හැකියාවන් ලෝකයට ප්‍රදර්ශනය කළ Youth with Talent ගමට කෝටියක් වැඩසටහනේ තුන්වන අදියරේද මෙවැනි විට සාර්ථකව අවසන් වෙමින් පවතිනවා. ගමේ සංවර්ධන ව්‍යාපෘති යෞවන සමාජ හරහා සාර්ථකව අවසන් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. තුන්වන අදියරේ සඳහා පමණක් රජයේ වෙන් කළ මුදල රුපියල් මිලියන 300ක්. වැටෙන තරු වෙනුවට වඩා වැඩෙන ධෛර්යයෙන් හඬා වැටෙන ජීවිතවල විඩා නිවන යෞවනයන් ITN Youth with Talent ගමට කෝටියක්. තරුණ හැකියාවෙන් ගම ගොඩනැගීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ලෙසයි ගමට කෝටියක් ව්‍යාපෘතිය රජය හඳුන්වා දුන්නේ. ගමේ අවශ්‍යතාව හොඳ හැටි හඳුනන්නේ ගමේ තරුණ පරපුරවන බැවින් එම අවස්ථාව තරුණයන්ටම ලබා දුන්නා. සංවර්ධන ව්‍යාපෘතිවලට ලබා දෙන රජයේ මුදල් ඇතමුන් රුපියල් ලක්ෂ ගණනින් වෙනත් අයගේ පසුම්බියට යන බවට චෝදනා එල්ලවන ඉතිහාසයක් තුල ආරම්භ කෙරුණු ගමට කෝටියක් ව්‍යාපෘතියෙන් සත්‍ය ලෙසම කෝටියක් වටිනා ව්‍යාපෘති තරුණ ශ්‍රමෙන් ක්‍රියාත්මක වනවා. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදී එක් වැඩසටහනක් වෙනුවෙන් යෞවන සමාජයකට රුපියල් 75,000ක් ලබා දුන්නද මේවන විට ඒ රුපියල් ලක්ෂ 3 දක්වා ඉහළ නැන්වා තිබෙනවා. ඇතැම් යෞවන සමාජ ලබා ගන්නා මෙම රුපියල් ලක්ෂ 3න් රුපියල් ලක්ෂ 75ක පමණ වැඩ කොටසක් සිදු කර ඇති අයුරු දැකගත හැකියි. මේ ගත්තේ උත්සාහය නිසා හැම ගමටම විශාල වැඩ කොටසක් කරන්නට
අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ගැන උනන්දුව දක්වන මේ තරුණ වැඩ කටයුතු තවත් ඉදිරියට ගෙනියන්න ඕනේ. ඒ නිසා මේ වැඩසටහන් ගැන අපි අනාගතයේ ක්‍රියා කරනවා කියලා ප්‍රකාශ කරමින් තමන්ගේ ගමට කෝටියක් වැඩ කරපු මම ඔබ සියලු දෙනාටම ප්‍රශංසා කරනවා. මේ සියල්ලෙන්ම අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ රටේ අනාගතය බාරගන්නින් තරුණ පරම්පරාවගේ නායකත්වය, පෞරුෂය, කණ්ඩායම් හැඟීම කියන මේ සියලුම ගුණාංග වර්ධනය කරලා රටේ අනාගතයට ඉතාමත් හොඳ තරුණ පරම්පරාවක් නිර්මාණය කරන්න. ඒ සඳහා අපිට මාධ්‍ය දායකත්වය ලබා දෙන ITN මාධ්‍ය ජාලයට මම මගේ හදපිරි ස්තුතිය උදකර සිටිනවා. ඒ මොකද රටේ තරුණයන් කරන හොඳ දේවල් වෙනුවෙන් මාධ්‍ය ආයතනයක් හැටියට මේ කරන සත්කාරය වෙනුවෙන්. ගමට කෝටියක් තුන්වන අධිරේ සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමේ සමාරම්භ උත්සවය ලබන 19 වනදා කුරුණෑකල පොල්පිටි ගමදී සිදු කරනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනතුරුව එළඹෙන සතිය තුල වැඩ නිම කළ ව්‍යාපෘති 500ක් ජනතා අයිතියට පත් කිරීම සැලැස්මයි. යුරෝපා සංගමයේ ප්‍රතිතස්ත කටයුතු සම්බන්ධීකාරකවරයා දින 7ක කාලයක් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා. යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජීල්ද කේෂෝ මහතා හෙට සිට ලබන 16 වනදා දක්වා මෙම සංචාරයේ නිරත වන බවයි යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ආරක්ෂාව තරකිරීමේ උත්සාහයන්ට සහ අධ්‍යක්ෂීම් හෝමාරු කර ගැනීම සඳහා වඩාත් සුදුසු පසුබිමක් නිර්මාණය කර ගැනීමට සහාය වීම මෙම සංචාරයේ අරමුණයි. සම්බන්ධීකාරකවරයා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ නියෝජිතයන් හමුවීමටද සැලසුම් කර තිබෙනවා. දහවනියට නුසුදුසු වාහන පරීක්ෂා කර තහනම් නියෝග නිකුත් කිරීමේ විශේෂ මෙහෙයුමක් බස්නාහිර පළාත තුල අද ක්‍රියාත්මක කෙරුණා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා පොලිසිය එක්වයි එය සිදු කළේ. දහවනියට නුසුදුසු ආකාරයෙන් දුම් නිකුත් වීම, විදුලි පහන් නොමැති වාහන ඇතුළු අඩුපාඩු සහිත වාහන පරීක්ෂා කර තහනම් නියෝග නිකුත් කිරීමයි මෙහිදී සිදු කෙරුණේ. අනවශ්‍ය විදුලි පහන් ඉවත් කිරීම, දාමනින් නුසුසු වාහන දාමනින් ඉවත් කිරීම, අධික හෝන් පවනක් තියෙන සයිලන්සර් වල හඬ වැඩි වෙන සයිලන්ස් රාගය කළා තියෙන මේ අනාදි වශයෙන් දාමනින් නුසුසු මන්ට මේ වාහන තීනේව පරීක්ෂා කිරීම තමයි පොලිසිය සමග ඒකාබද්ධ වෙලා කරන්නේ. අපි අද දවසේ බලාපොරොත්තු වෙන්නේ මේ දැනුවත් කිරීම මිසක් නඩු පැවරීමක් නෙමෙයි. නමුත් ඉදිරියේදී මේක නඩු පැවරීමක් දක්වා වර්ධනය කරන්න සිද්ධ වෙනවා. මොකද දැන් අපි දන්නවා මේ විදුලි මේ පහන් වල තියෙන සැරකම මේ අධික ශබ්ද නිසා සමාජ පරිසර දූෂණය සිදු වෙන විදිය අනුතුරු වැඩි වෙන විදිය මේ සියල්ලම පාලනය කරගන්න තමයි අද මෙවැනි ක්ෂේත්‍ර මෙහෙයුමකට මේ සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ මෙහෙයුමේදී අපි බලාපොරොත්තු වෙන්නේ මාර්ගයේ ඒ ධාවනයේ නුසුදුසු වාහන මාර්ගයේ ගමන් කරද්දී අනාරක්ෂිත ලෙස වාහන ගමන් කිරීමේදී ඇතිවන තදබදය සහ ගැටලු निराකරණය කිරීමට කතරගම පෙරහැර මංගලයේ සියලු අවස්ථා ආවරණය කරමින් බැතිපර මාධ්‍ය සත්කාරය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. කතරගම ඇසළ පෙරහැර පිළිබඳ සැකසූ හරෝහරා විශේෂ වැඩසටහන සමගින් මීළඟට ඔබට එක්විය හැකියි. ඒත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk